අයිබවන් වේපදී ඊටාගෝ එඩියුකේෂන් හරහා ඔබට ඉදිරිපත් කරන ජාතික පුනරීක්ෂණ වැඩසටහනේ ඊයේ දිනේදී ඔබට ලබා දුන් ක්‍රියාකාරකම් පත්‍රිකාවට අදාළ වීඩියෝ පන්තියටයි අප යොමු වීමට සූදානම් වන්නේ. සුපුරුදු පරිදි ඔබට ඔත්තේ දිනවලදී අප ලබා දෙන ක්‍රියාකාරකම් පත්‍රිකාවට අදාළ වීඩියෝ පන්තිය අපි ඉරට්ටේ දිනවලදී ඔබට ලබා දුන්නා. මේ වනවිට ශ්‍රී ලාංකීය දූපතුන් විශාල ප්‍රමාණයක් අප සමග සම්බන්ධ වෙමින් මේ ඊටාගෝ එඩියුකේෂන් හරහා පවත්වන ජාතික ප්‍රොඩක්ෂන් වැඩසටහන තුළ තා ශක්තිමත් ඔවුන්ගේ ගණිත දැනුම ප්‍රොඩක්ෂන් එකට ගන්නවා. එසේනම් අපි සූදානම් වෙමු අද දවසට අදාළ වීඩියෝ පන්තිය වෙත යොමු වන්නට. හොඳයි දරුවනේ, 10 ශ්‍රේණි දරුවන්ට අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා ජූනි මාසයේ 3 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ ඔයගලන්ට ලැබිච්ච ප්‍රශ්න පත්‍රය. අද ජූනි මාසයේ 4 වෙනිදා ඔයගලන්ට මේ ක්‍රියාකාරකම මේ ඔයගොල්ලෝ කරපු ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. දුවේ පුතේ, ඔයගොල්ලෝ හොඳින්ම දන්න කාරණාවක් තමයි මේකෙදී අපි ඔයගලන්ට එවන ඔත්තේ දවස්වලදී ලැබෙන ප්‍රශ්න පත්‍රය ඔයගලන්ගේ CR පොතේ ඔයගොල්ලෝ ප්‍රශ්න කළු පාටිය ලියලා උත්තර නිල් පැනේ ලියලා බොහොම ලස්සනට මේක කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉරට්ට දවස්වලදී මේ අපි සුපුරුදු ආකාරයෙන් ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරද්දී ඔයගලන්ට පුළුවන් රතු පාට පැනෙන් හරි වැරදි සටහන් කර ගැනීම, ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා මුකුත් නැතුව යොමු වෙමු කෙලින්ම අද දවසේ ප්‍රශ්න පත්‍රයට. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පහත සංඛ්‍යා රටාවල පොදු පදයේ මනෝමය ලියන්න කොහොමද? රටාව දීලා කෙලින්ම පොදු පදයේ මනෝමය ලියන්න කියලා. දැන් ඔයගලට මතක ඇති ජූනි මාසයේ 1 දීපු ප්‍රශ්න පත්‍රයේ මේ වගේම සංඛ්‍යා තේමාව ඔස්සේ සංඛ්‍යා රටාව ඔස්සේ ඊට සමාන්තරව සමගාමීව තමයි මේ පේපර් එකත් හැදිලා තියෙන්නේ. බොහොම ඉවසීමෙන් මේක හොඳට කියවලා බලන්න ඕනේ. 2, 2, 3, 5, 5, 3, 8, 8, 3, 11. දැන් මේ පරතරයේ මේ සංඛ්‍යාතර පරතරයේ පැහැදිලිව පේනවා 3, 3, 5 ඉන්නේ. ඒත් මෙයා 3, 3 යනවනම් මේක 3යි එන්නේ. ඒකයි කතා දෙකක් නේ. මේ බලන්න 7, 7, 4, 11, 11, 4, 15, 15, 4, 19. එතනත් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිව මේක 4, 4 වැඩි වෙන්නේ. ඒත් මේක 4යි එන්නේ කියලා පටන් ගන්න ඕනේ. එතකොට නමුත් අපි ආදේශ කළ බලන දැන් එන් කියන්නේ පද ගානනේ. ඒතර පළවෙනි පදේ කියද්දි 3 වරක් 1, 3යි. නමුත් දැන් ගැටලුව තියෙන්නේ මෙයා ගාව තියෙන්නේ 2. හරි, ඉතින් 3 වරක් 1, 3යි කියලා ගන්න 3 වෙනුවට 2 තියනවා කියන්නේ අපි මෙතනින් අඩු කරන්න ඕනේ කීයද? 1. ඊගොඩ මේ බලන්න 4යි එන්නේ. දැන් 7, 4, 11, 11, 4, 15 කියලා වැඩි වෙද්දි 4 වරක් 1, 4යි කියලා අපි ගන්න ඕනේ. මේ බලන්න 4 වරක් n වෙනුවට දාන්න 1. 4 වරක් 1, 4යි. එතකොට බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් තේරුම් ගන්න. එතකොට දැන් නමුත් මෙයා ගාව පටන් ගන්න තැන තියෙන්නේ 7. 7ක් ලබා ගන්න නම් අපි එකතු කරන්නේ 4ට 3. ඒතර මේ පොදු පදේ නිසා අපිට ඉස්සරහින් tn දාන්න පුළුවන්. මෙයාගේ tn දාන්න පුළුවන්. දැන් මේ මෙයා ටිකක් මේ අමුතුම જાතිය වෙනස් ස්වරූපයක එක. අපි චුට්ට බලමු. ඒක 2 2 අඩු වෙලා යන්නේ 20 18. එහෙනම් මෙයා කොහොමද පටන් ගන්න ඕනේ මොනවා කියලාද? -2 n කියලා පටන් ගන්න ඕනේ. එතකොට දැන් පරිස්සමෙන් n වෙනුවට අපි දාන්න එක දැන් පළවෙනි පදේ හොයන්න ඕන නම් -2 1 දාන්නේ. -2 1, -2. නමුත් දැන් මෙයා ගාව ඉන්නේ 20ක්. ඒතකොට -2 ඉන්න තැනට 20ක් ලබා ගන්නට නම් අපි දාන්න ඕනේ -22ක්. ඇයි දන්නවද? ඔය -2 කියන එක කියලා ධන ඉලක්කමක් එනකන් ඉන්නේ මොකද්ද? භක්ෂණය කරන්න, කාලා කන්න, හපා ගන්න. රයිට්. එතකොට ඒ කියන්නේ -2 1, -2. එතකොට අතනින් එනවා 22ක්. එතකොට 22න් 2ක් ගියාම 20ක් යනවා නිකම්ම. තේරුම් ගන්න. එතකොට පොදු පදේ වෙන්නේ tn සමානයි -2n -22. ආයෙ පාරක් කියන්නම්. දැන් -2 1, -2. නමුත් මට 20ක් හදා ගන්න ඕනේ. -22ක්. තේරුම් ගන්න. -2ක් ඉන්න තැනට මම දානවා -22ක්. මොන 22ක් දාන්නේ? එතකොට අර ආපු -22කින් -2 කැපිලා ගිහිල්ලා -2කට -2ක් කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ කීයද? 20ක්. අන්න පැහැදිලි. යමු අපි දෙවනි ගානට. සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ 4n අඩු කිරීම 7 වේ. අන්න පොඩි පොදු පදයක් දීලා තියෙන මුල් පද තුන ලියන්න. බොහොම ඉවසීමෙන් ලියමු. පොදුපදේ ඉස්සලා ලියන්න. පොදුපදේ කියන්නේ tn 4n ඍණ 7. පළවෙනි පදේ කියන t1, දෙවෙනි පදේ t2, තුන්වෙනි පදේ t3. බලමු ආදේශ කළා. 4 වරක් 1, 4, 4, 7ක් ගියාම ඍණ 3යි. 4 වරක් 2, 8යි. 8, 7ක් ගියාම 1යි, ධන 1යි. 4 වරක් 3, 12යි. 12, 7ක් ගියාම 5යි. පේනවද? මේක ඍණ 3න් පටන් ගන්න 4, 4 වැඩි වෙන රටාවක්. හරි ලස්සනයි මේ ගාන. රයිට්. එතකොට -3, 4, 1. +1, 4, 5. ඔන්න ඔහමයි යන්නේ.
දොළොස්වන පදය හොයන්න කියනවා tn සමානයි 4n ඍණ 7 දොළොස්වෙනි පදය t 12 කියලින්ම දානවා හරි 12 4 වරක් 12 අඩු කිරීම 7 4 වරක් 12 48 න් 7ක් ගියාම කීයද 41ක් කියලා ගන්න පුළුවන් මෙතන හරියට ඔළුවට ගන්න රයිට් නැත්තම් තේරුමක් නෑ අපි මේ වංශනේ හරිද රයිට් ඔළුවට ගමු හරියටම 73 වන්නේ කීවෙනි පදයද කවුද අපේ පොදු පදේ බලලා ලියන් tn සමානයි මට tn එපා කියලිම කියන් මෙයාගේ පොදු පදේ මොකද්ද 4n පැහැදිලිව කියන්න ඕනේ 4n ඍණ 7 රයිට් දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ ඉන්න කියලා නෑ පන්තියේ ගුරුවරයෙක්ව කතා කරනවා කියලා හිතාන කතා කරන්න හරිද රයිට් එතකොට අපි ගාව ඉන්න පොදු පදේ තමයි 4n ඍණ 7 හොයන්න ඕනේ කිනාව මේකට තග්ගල සමීකරණයක් දාන්න සමාන කරන්න 73 ට සමාන කරනවා 73 මම දැන් ග්‍රේඩ් 9 වලදී මේක බොහොම ගැඹුරෙන් ඔයගලන්ට කියා දෙන පාඩම එතකොට 4n ඍණ 7 අනිපතර ගියාම ධන 7ක් වෙනවා 73යි ධන 7යි කියේ ලස්සනයි නේ 80යි 4n දෙපැත්තම 4න් බෙදමුනේ හරි හරි 4ට 4 කැපෙනවා n සමානයි කියේ 20යි එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් 73 වන්නේ කවුද 20 වන පදේ 20 වන පදේ 20 වන පදේ තාම ලස්සන අයියා හරි ඊගාඩ අන්තිමේකේ ලස්සන එකක් අහනවා 66 මේ රටාවේ පදයක් නොවන බව පෙන්වනවා අපි ඒ වෙලාවෙත් කරන්නේ අපි ගාව ඉන්න පොදු පදේ වෙච්ච 4n ඍණ 7 සමාන කරනවා කාටද 66ට කරලා බලනවා එන්ට ලැබෙන උත්තරේ එන්ට කෙලින්ම ගෙඩිය පිටින් පූර්ණ සංඛ්‍යාත්මක ඉලක්කමක් ආවොත් කිසි අවුලක් නැහැ නමුත් n කියන එක කියනවා දැන් මේ ගාන විසඳද්දී මේ සරල සමීකරණ විසඳද්දී n ටෙන් දශම ගානක් නම් කවදාවත් මේක මේ රටාවේ පදයක් වෙන්න බෑනේ මොකද පද ගාන කවදාවත් දශම තියෙන්න බෑ 4n ඍණ 7 අනිත් පැත්තට ගියම ධන 7ක් වෙනවා 66 ධන 7 66 ධන 7 නේ අකුරු ලියවෙන්නෙත් නෑ හරියට සමහර වෙලාවට බලමු 4n දැන් කියන්නේ 4n 66යි 7යි කියේද 66යි 7යි 73යි වැඩේ පේනවනේ බෙදෙන්නේ ඔන්න ඉතින් බෙදලා බලන්න දශම එනවා එහෙනම් මෙතන පොඩි කටු වැඩක් කරලා බලන්න 73 බෙදන්න ඕනේ 4ෙන් 4 ඒවා 1යි 4යි 3ක් ඉතුරුයි 33යි නේ 33ට 4 වරක් 8යි 32යි 1ක් ඉතුරුයි දශම තිතත් තිල බිඳුවක් ගත්තම 10යි 10ට 4 ඒවා 2යි 4 වරක් 2 8යි ඉතුරු 2යි එතකොට දශම තිත පවිචින සැ බිඳුවක් ගත්තොත් 20යි 20ට 4 ඔහොම ඉතින් යන්න බලුවන් ඉතින් කොච්චර ගියත් වැඩක් නෑ ඇවිල්ලා තියෙන දශම උත්තරයක් නේ n සමානයි 18යි දශම 2යි 5යි කෙලින්ම ලියන්න රයිට් මොකද්ද පද ගණන දශම විය නොහැක පද ගණන කවදාවත් දශම වෙන්න බෑ 33ක් එම නිසා අපිට පැහැදිලිව කියන්න පුළුවන් 66 රටාවේ පදයක් නොවේ රටාවේ පදයක් නොවේ සමහර ලස්සනයි ළමයිනේ රයිට් මේ වගේ ගණන් වලට ඔයගොල්ලෝ හොඳට හුරු වෙලා වුණොත් අපිට එකපාර ගෙඩිය පිටින් ලකුණු 10ම ඩැහැ ගැනීම හැකියාව තියෙනවා ගන්න කොට තුබාට පෑන අතට රතුපෑන අතට අරගෙන බලන්න ප්‍රශ්න අංක 1 මේ හැම එකටම එක ලකුණ ගන්න ඕන ලකුණු 3ක් හම්බෙනවා පොදු පද හොයාගත්තට ඒ කියන්නේ නිවන පදේ සාධාරණ පද හොයාගත්තට එක ලකුණ ගන්න හම්බෙනවා මුල් පද තුන ලිව්වට නම් ලකුණු 1යි දෙන්නේ ඊගාවට දොළොස්වෙනි පදේ වල ලකුණු 2ක් දෙනවා කෙලින්ම ඊගාවට 73 වන්නේ කීවෙනි පදේ වල ලකුණු 2යි මේක රටාවේ පදයක් නොවේ 66 රටාවේ පදයක් නොවේ කියලා ඒවට ලකුණු 2යි ඒතර 2යි 4යි 6යි මෙතන 1යි 7යි අතන 3යි 10යි එහෙනම් 10න් කීයද කියලා මෙන්න මෙතන ලස්සනට රවුම් කරලා දාන්න ඕනේ ඉතින් මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉන්න ඕගොල්ලෝ හැමෝම හරි වාසනාවන්තයි ශක්තිමත් ඕගොල්ලෝ ඒ වගේම මේක බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් බොහොම විශ්වාසයෙන් මම දන්නවා මේ වැඩසටහන ඕගොල්ලෝ අදහනවා ඉතින් මේක මම හිතන්නේ ඕගලන්ට ලැබෙන්න ඕන ඉහළම ලකුණු මට්ටමට අපි ඔයාලා වරයන්න සූදානම් වන වැඩසටහන ඒ වගේම ඕගලන්ගේ යාළුවෝ විශාල ප්‍රමාණයක් දැන් මේකට වේගෙන් සම්බන්ධ වෙමින් ඉන්නේ තවදුරටත් ඔයාලගේ යාළුවන්ට සම්බන්ධ වෙන්න උනොත් පොඩි වැඩයි කරන්න තියෙන්නේ මොකද්ද ඒ අයට ඒ අයව දැනුවත් කරන්න පුළුවන් ඔයගලන්ට ඔයගොල්ලෝ ඉන්න කණ්ඩායම් වලට WhatsApp group වලට ඔයගොල්ලන්ට මේ විස්තර යොමු කරන්න පුළුවන් මේක අපි අවංකවම නොමිලේ දරු වෙනුවෙන් කරන වැඩසටහනක් ඒ අයගේ නම ශ්‍රේණිය පාසල මෙන්න මේ දුරකථන අංකයට එවුවොත් අපි ඒගොල්ලන්ව අපේ WhatsApp කණ්ඩායමකට හෝ Telegram කණ්ඩායමකට ඇතුළත් කරනවා ඊට පස්සේ ඒ අයට හැමදාම ඔත්තේ දවස්වලදී අපි ප්‍රශ්න පත්‍රය යවනවා ඊළඟ දවස්වලදී අපි වීඩියෝ ලින්ක් එක ආපු ගමන් ඒගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක නරඹමින් එයාලගේ දක්ෂතාවය ඉතාම ඉහළ මට්ටමකට ගන්න. අනිත් එක මේක එක දවසකදී ඕගොල්ලොන්ට පේනවා පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් පොඩි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න කියලා. නමුත් මේක ජීවිත කාලෙම දින 365ම කරන වැඩක් නිසා වැඩේ මාස කීපයක් කරද්දී අපිට තේරෙනවා අපි මාර ගණන්තොගයක් නේද හදලා තියෙන්නේ කියලා. ඉතින් මේක අවුරුද්දම කරනවා කියන්නේ
अवृद्धि सार्थक किसीम दवसक पहते किसीम अवस्थावक किसीम साधक थिंकन कारण उगल मे क्रियाकार सार्थक वेकिल बलापुर तव उद्योग तवत्वे मे क्रियाकार उभे गणित धनम हेलम तनक अंडकिल अभी मत अक्सेना अभी उभे समुगण इतिबट वासनावंत शुभम शुभ दवस प्रार्थना करना ऐबाण लमाई।